අයිබෝන් මම මේ කතා කරන්න යන්නේ අර මම නිතර බලනවා අර ඩොක්ටර් ආමඩ් එර්ගන්ගේ යාගේ ඉංග්‍රීසි වීඩියෝ ඒකේ සර්ච් කරන්න පුළුවන් ඕනනම් සුගර් එම්ඩී කියලා බලුවහම ඉතින් එයා කියනවා මේ අලුත් ක්‍රමයක් තියෙනවා කියලා සීනි මට්ටම බලන්න නැතුව දියවැඩියාව තියෙනවද කියලා බලන්න ඉතින් මේක ඇත්තටම මේ චීන පර්යේෂණයකින් ආපු ප්‍රතිඵලයක් ඒගොල්ලෝ කියනවා මෙන්න මේ සලකුණු තියෙනවා නම් එතකොට එහෙම තියෙනවා නම් ඒක එයාට දියවැඩියාව තියෙනවා කියලා හරි දියවැඩියාව හරි සමහරක් වෙලාවට අර දියවැඩියාව හැදෙන්න එන තත්ත්වය ප්‍රී ඩයබටිස් කියන එක ඇත්තටම දැන් තියෙන මතේ තමයි දියවැඩියාව හැදෙන්න සමහරට අවුරුදු 4කට 5කට කලින් ඉඳලා අර ඉන්සියුලින් රෙසිස්ටන්ස් ඉන්සියුලින් ප්‍රතිරෝධය තියෙනවා කියලා. ඉතින් ඉන්සියුලින් ප්‍රතිරෝධය තිවිලා ඒක ශරීරයට දරා ගන්න බැරි තත්ත්වයක් වුණාම තමයි ඒක ඒකේ ප්‍රතිඵලයක් හැටියට දියවැඩියාව කියලා අපිට එළියට පේන්න පටන් ගන්න. එතකොට අරක සෑහෙන දුර ගිහිල්ලා ඉවරයි. ඉතින් අපිට ඉන්සියුලින් ප්‍රතිරෝධය බලන්න ටිකක් බොහොම වියදම් සහිත වැඩි ඒක හරියට මනරලා බලන්න. මම ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා මං ඉන්සියුලින් ප්‍රතිරෝධය තියනවාද කියලා බැලුවා දැන් අවුරුදු මම හිතන්නේ දෙකක් විතර කලින් ඒක ටිකක් වියදම් සහිත වැඩක්. ඉතින් අපිට මෙහෙ වුණත් ටිකක් අමාරුයි අපේ දියවැඩියා විශේෂඥයා කැමැතික රෝගන් එක කරන්න. ඉතින් මම මේ දැන් අවුරුදු දෙකකට කලින් කරපු නිසා මට ඉතින් දැනගන්න ඕන ඒකේ යම්කිසි දියුණුවක් වෙලා තියෙනවද කියලා. ඒක දැනගන්න මං ඇහුවා මට අපිට ඕන අර රිසිට් එකක් ලියලා දෙන්න ඕන. නිකන් ડોක්ටර් කෙනෙකුත් බෑ මට හිතෙන්නේ ඒක ලියන්න ඕන. ඒක හරියට මම දන්නේ නිකන් ડોක්ටර් කෙනෙකුට උනත් ලියන්න පුළුවන්ද කියලා. එහෙම ලිව්වටින් තමයි අපිට ඒක අර මෙහෙ අර ආණ්ඩුවේ ක්‍රමයට සල්ලි නැතුව ටෙස්ට් එක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක තමයි මේ ડોක්ටර් ආමඩ් එර්ගන් කියන එක චයිනීස් රිසර්ච් එකක් මත පදනම් වෙලා තියෙන්නේ. චීනේ කරපු රිසර්ච් එකක් මත චීන කරපු පර්යේෂණයක් මත ඒක තමයි. දැන් මම වෙඩි තියන්න යන්නේ ඉඳලා වැඩක් නැහැ. ඔහ් ඒක හරියන්නේ නැහැ. මැරුන්නේ නැහනේ. ඕකේ. මේ තියෙන්නේ මගේ ඔළුවේ ටෙම්පරචර් එක. ඔළුවේ එහෙම නැත්තම් සාමාන්‍යයෙන් මේක බලන්න කියන්නේ නළලෙනේ. 36.8යි. පේනෝ ඇති කියලා හිතනවා. නමුත් ඔය පර්යේෂණයට අනුව සහ ડોක්ටර් ආමඩ් එර්ගන්ට අනුව නමුත් නාහි බැලුවටින් දැන් බලමුකෝ. ඇස් දෙක වහගෙන මේක ඇහැට ඉන්න හොඳ නැතුව ඇති මේ. තිස්සය දශම එකයි. නාහි ටෙම්පරචර් එක අඩුයිලු ඊට වඩා. ඒකයි මම කියන්නේ. ඉතින් එහෙම ටෙම්පරචර් වෙනසක් තියෙනවා නම් ඒ කියන්නේ බොහෝ විට දියවැඩියාව තියෙනවා. මේකෙන් කියන්න බෑ දියවැඩියාව තියෙනවා කියලා සම්මත කරන්න බෑ. නමුත් මේක කියන්නේ මේක බොහොම ලේසි ටෙස්ට් එකක් කියලා. ඉතින් මේකේ මං හිතන්නේ යම් කිසි පරාසයක් තියෙන්නත් ඕන ඇති. දැන් මට අරින් කලින් තිබුණේ 36.8යි 36.7 තිබුණට මට දියවැඩියාව තියෙනවා කියලා මේව කරන්න බෑ ඉතින්. නමුත් අර වගේ සෑහෙන පරාසයක් තියෙනවා නම් දැන් මෙතන 36.8 ඉඳන් 36.1 කියන්නේ දශම හතක වෙනසක් නේ. ඒ කියන්නේ සෑහෙන වෙනසක්. හැබැයි මේක හුඟක් හොඳ ඇති මෙන්න මේකට. peripheral neuropathy. මට දැන් කකුල උස්සලා පෙන්වන්න වෙනවා. කකුල දැක්කොත් නම් බල්ලෝ බත් කන්නේත් නැහැ. අපි බලමු. එච්චරම ලොකු වෙනසක් නැහැ කකුලේ බැලුවහම. තුන් පාරක් බැලුවා මෙන්න මේ වගේ ගණන් තමයි ඉන්නේ 36.3යි 36.2යි. ඒ කියන්නේ
මේ හරිය උෂ්ණත්වය නාහෙට වඩා පොඩ්ඩක් වැඩි, නාහෙතුනේ 36.1නේ. මේ හරිය උෂ්ණත්වය ඊට වඩා බොහොම පොඩි ප්‍රමාණයක් වැඩි, ඒ කියන්නේ 36.23 විතර. ඉතින් පෙරිෆෙරල් නියුරෝපති කියන්නේ ප්‍රධාන ප්‍රශ්නේ මේ කකුල් වලට ලේ යන්නේ නැති එක. කකුල් වලට ලේ යන්නේ නැති නිසා ස්නායු වැඩ කරන්නේ නැතු වෙනවා. ඉතින් මටත් ඔය ප්‍රශ්නේ කාලයක් තිබුණා. දැන් නම් ඒක දැන් නම් ඒක එළියට පේන සිම්ටම්ස් නෑ එච්චරයි. ඒ කියන්නේ මට අර රෑට නිදා ගන්නකොට කකුල නිකන් හිරිවැටෙන ඒවා, කකුල නිකන් සත්තු දුවනවා වගේව, ඒ වගේව තියුණා. ඉතින් නමුත් ඒවා සේරම නැති වෙලා ගියා. එකක් තමයි විටමින් B1 ඕනතාවය. විටමින් B1 හොඳයිලු ඔය පෙරිෆෙරල් නියුරෝපතිය වලට. හැබැයි විටමින් B1 ඒක ඇඟට ගත්තට ඒක කාලයක් තියෙන්නේ නෑ. මොකද ඒක ජලයේදී වෙන විටමින් එකක්. ඒක නිසා ඒක වතුරත් එක්ක යනවා එළියට මුත්‍රාත් එක්ක. ඉතින් මුත්‍රා කරන්න නැතුව ඉන්න පුළුවන් නම් හරි ඇති. මුත්‍රා කරන්න නැතුව, වතුර බොන්න නැතුව එහෙම කරන්න බෑනේ. මේ ඉතින් එහෙම නැත්තම් ඒකට කෘතිමව හදපු B1 ජාතියක් තියෙනවා, බෙන්ෆොටමීන් කියලා. බෙන්ෆොටමීන් කියලා මම මාසයක් විතර ඒක අරගත්තයි. මට ඒක ඉවරුනාන් පස්සේ ඉතින් මගේ ඒකේ ඒකෙන් ඇතිවෙච්ච ඒ ප්‍රශ්නෙන් ඇතිවෙච්ච සලකුණු ඉවර වෙලා ගියා. ඒක නිසා මං අලුතෙන් අත්තේ නෑ. උනාට ඒක අලුතෙන් ගන්න ඕනේ වෙලා තියෙන ඒ ප්‍රශ්නේ. ඒක මම පෙන්නන්නම්. බෙන්ෆොටමීන් මෙන්න මේක. මේක ඉතින් මෙහි කඩවලලත් ගන්න නෑ. මේ ඉන්ටර්නෙට් එකෙන් තමයි ඕඩර් කරන්න ඕනේ. තියාර එහෙම ඕඩර් කරනකොට ඉතින් හරියටම මේක හරි බඩුවද නැද්ද, නිකන් බොරුවට මේ මිනිස්සු මේක ඇතුළට මේ පිටි ටිකක් දාලා ගුලි හදලා දෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් දන්නේ නැද්ද අපිරට එනම් මොනවද ෆෘට් ජූස් හදන එකෙන් පුළුවන්, මේ මොනවද මොනෝක්ලෝනල් ඇන්ටිබොඩීස් හදන්න ඒවා ඊළඟට. ඉතින් ඕවා ඉතින් ප්‍රැක්ටිස් වෙන්න ඇත්තේ. ඉතින් අපේ ඒවා වැඩි කියන්න හොඳ නැහැ. ඉතින් කොහොම හරි ඉතින් එකක් එකෙන් පෙන්නන්නේ. හැබැයි ඉතින් මේක නියුරෝපති පිළිබඳව නම් දැනගන්න ඉතින් හුඟක් හොඳ ක්‍රමයක් වෙන්න ඇති. නමුත් ඉතින් නියුරෝපති හුඟක්ම දැනගන්න ඉතින් මේ වගේ දැන් නම් එච්චර ගාණක් නැහැ. මම මේක අරගෙන ගොඩක් කල් මාත්‍ර මතකවත් නැහැ ගාණක්. මම හිතන්නේ ඩොලර් 20ක් විතර වෙන්න ඇති, ඩොලර් 20ක් 10ක් විතර වෙන්න ඇති. හැබැයි ඒක හරි හොඳයි. මොකද මේ බොහොම ලේසි ටෙම්පරේචර් එක මනින්න අර කටේ කටු ගහලා බලන්න ගියොත් සෑහෙන වෙලා යනවනේ. අනිත් එක තමයි මේක මේ හුඟක් සෙන්සිටිව්. ඉතින් සාමාන්‍යයෙන් මගේ ලේවල ටෙම්පරේචර් එක ටිකක් අඩුයි. අර ඉංග්‍රීසියෙන් කියන්නේ I am a cold blooded person. person කියලා නෙවෙයි කියන්නේ ඒකට. I am a cold blooded murderer. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ cold blooded කියන්නේ ඉංග්‍රීසි තේරුම අර හිට පිට නැති පුද්ගලයෙක් කියන එක වගේ අදහසක්. ඕකේ. මේ මගේ ටෙම්පරේචර් එක ටිකක් අඩුයි. ඉතින් ඒක නිසා අර එහෙම පුද්ගලයෙක් නම් මේකෙන් අරගෙන මං ලියලා තියලා තියෙනවා මගේ සාමාන්‍ය ටෙම්පරේචර් එක කීයද කියලා. එතකොට මම දන්නවා ඒ සාමාන්‍ය ටෙම්පරේචර් එකට වඩා පොඩ්ඩක් වෙනස් වුණොත් එතකොට ඒ කියන්නේ මට උණ හරි හීතල හරි තියෙනවා කියලා. මොකද නැතු අර කාටක් තියෙන සම්මතේ ඒ ගානට යන්න ගියොත් සමහරක් වෙලාවට ඇත්ත ගාන නෙමෙයි, එක එක අයගේ බොඩි ටෙම්පරේචර් එක වෙනස්. ඕකේ. ඉතින් මගේ කතාව මෙතනින් අවසානයි. හැබැයි උනට මට එකක් කියන්න ඕන. මං හිතන්නේ දන්නවද මං දන්නේ මේ දැන් මේවා පටන් ගත්තේ ෆැරන්හයිට් එකක වලින්නේ. දැන් මේ අපි ඉන්නේ සෙන්ටිග්‍රේඩ් වලින් මනින්නේ ඇමරිකාවේ නම් ඒගොල්ලෝ තාමත් මනින්නේ ෆැරන්හයිට් වලින්. ඉතින් ෆැරන්හයිට් වලින් මනිනකොට ඔය උෂ්ණත්වමානයේ සෙන්ටිග්‍රේඩ් අංශක 100 කියන එක මාක් කරලා තියෙන්නේ ඒ මිනිස්සයායි හදපු මිනිස්සයා. මට නම මතක නැහැ. මේ නම හොයාගන්න බැරි වුණා හම්බෙච්ච වෙලාවේ. මේ එහෙම කරලා තියෙන්නේ එයාගේ ඇඟේ තිබුණු උෂ්ණත්වයේ 100යි කියලා මාක් කරලා තියෙන්නේ. ඉතින් නමුත් දැන් තියෙන මාතේ තමයි. ඉතින් මම හිතන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 98යි ගන්නත් කොහෙද මට හරියට මතක නැහැ ෆැරන්හයිට් වලින්.
තමයි සාමාන්‍ය ශරීරයේ උෂ්ණත්වය වෙන්න ඕන. ඉතින් ඒ කියන්නේ ඒ මිනිස්යාට උණ හැදිලා තියෙද්දිත් ඒ මිනිස්යා මේ පරිේෂණ කර කර මොකක් හරි උණ මනින්න උපකරණයක් හදන්න උත්සාහ කරා කියන එක. ඕකේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න යම් දෙයක් ඉගෙන ගත්තනම්. ඉතින් කොහොම වෙතත් ඔය පෙරිෆරල් නියුරෝපති කියන එක බොහොම කලින්ම එන සලකුණක් තමයි දියවැඩියාව. ඉතින් සමහරක් වෙලාවට ඒක එනවලු දියවැඩියාව හැදෙන්න ඉස්සෙල්ලත් කියන්නේ අර ප්‍රී ඩයබටික් කාලෙත් එනවලු. ඉතින් අපි ඉතින් දියවැඩියාව නැති කට්ටියට මම මේ කියන්නේ එහෙම තියනවද කියලා අපි බලන්නේ නැත්තම් කවදාවත් අපි දන්නේ නැහැ එහෙම එකක් තියනවද නැද්ද කියලා. ඉතින් මමත් ඒ මෝඩ වැඩේ කරා. ඒ කියන්නේ මමත් ඕක එච්චර ගණන් ගන්න නැතුව එහෙම තියනවද කියලා බලන්න නැතුව මගේ පවුලේ කීප දෙනෙකුටත් එතකොට දියවැඩියාව තියුණා. මගේ අක්ක කෙනෙකුට තියුණා, අයිය කෙනෙකුට තියුණා, අම්මට තියුණා, තාත්තටත් තියුණා කියලා මම හිතනවා. ඒ වුණාට ඉතින් ඒ කාලේ එහෙම බැලීමක් නැහනේ. ඒ කියන්නේ තාත්තට මැරුණේ heart attack එකකින්. නමුත් දැන් තියෙන මතේ තමයි heart attack කියන එක අර metabolic syndrome එකේ කොටස්. ඒ කියන්නේ metabolic syndrome එක තියෙනවා නම් ඒකේ එක කොටසක් තමයි heart attack කියන එක, තව කොටසක් තමයි දියවැඩියාව. ඕකේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.